සැට නමකට දන් දුන් මෙහි කාර්ය නාගදීපේ දුර්භික්ෂයක් ඇති වූ කල්හි අඹසමි දෙදෙනෙක්ද දුවද ජීවත්විය නොහැකිව දුව උකසට තබා කෙළඹියකුගෙන් කහවණු 40ක් ගත්හ මාතු දේවිකා නාගී නැමැති ඒ දුව නිසා මව්පිය දෙදෙන සුවසේ විසූහ ඇය ගේ බැල මෙහෙ කරමින් සිටින කාලයෙහි ඒ ගමට පෘථග්ජන කල්යාණය වූ ෂට නමක් භික්ෂුන් වහන්සේලා පිඬු පිණිස ඇතුල් වූහ ඒ වේලෙහි නාගිනිය පැන්ගෙන ඒම සඳහා වැවකට යන්නේ ගමේ ඇවිද කිසිවක් නොලැබව පාත්‍ර පසෙන්බුවල දමනේ භික්ෂුන් වහන්සේලා දිටි ඇහි අවුත් කරුණ විචාල විටේ භික්ෂුන් වහන්සේලා ඇති තතු කීහ ඒ දරියට රෑවැඩ කිරීමට පොරොන්දු වී තවත් කහවණු 60ක් ගෙන මේ භික්ෂුන් වහන්සේට දන් දෙන්නේ මේ සිතක් උපනේ එසේ සිතා කලය භික්ෂුන් වහන්සේ වෙත තබා මා හැරි එනකල් නැවතී සිටිය මැනවේ කියා තමා වසන තැනටම ගොස් ස්වාමීවරුනි මට කහවණු 60ක් ණයට දුර මැනවයි කිය ගෙහිමියා ති අනුන්ගේ මෙහෙකාරියක්ව සිටගෙන ටිකෙන් ටික ණය ගෙවන ගමන් තවත් ණය ගන්නේ කුමක් හේඳයි විචාලේය ඔබ මේ ගැන නොසිතනු මැනවි රාත්‍රී 16ක් වී රෑ වැඩ කොට ඒ කහවණු 60 ගෙවන්නේ මෙයෝ කීය හෙතෙම ලියවිල්ලක් ලියා ඈත කහවණු 60ක් දුනි ඕ එක් එක් ගේකට කහවණු බැගින් දී එක් එක් භික්ෂු නමට කහවණු බැගින් වටිනා දානය සම්පාදනය කළ මැනවයි කියා ඒ භික්ෂුන් වහන්සේලා අසුන් හලකට පමුණුවා මේ සියලු ප්‍රවෘත්ති භික්ෂුන් වහන්සේට කීය සංවේගයටපත් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතය පිළිගෙන පිටත ගොස් විලක් සමීපයට පැමිණ පාත්‍ර පැත්තකින් තබා භාවනා කරන්නට පටන් ගත්ත ඉදින් රහත් ඵලයට පැමිණිය හැකිනම් අනුභව කරන්නෙමු නොහැකි වී නම් අනුභව නොකරන්නෙමු අදිස්ථාන කොට භාවනා වැඩුවේ භික්ෂුන් වහන්සේලා නබෝ වේලාවකදී රහත් බවට පැමිණ ආහාර අනුභව කළහ ඉදාරෑ හෙළදිව හැම දෙවියෝ සාදුකාර දුන්හ යනාදිය පෙරමිණි රජතෙමේ ඒ නාගදීපය ඒ ස්ත්‍රියට දුනි ඕ මහදන්දී මරණින් පසු සුගතියට පත්විය.